අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඕ ලෙවල් සමත් අසමත් සියලුම දරුවන්ට. ඔබ දන්නවද ඕ ලෙවල් සමත් උනත් අසමත් උනත් ලංකාවේ ඒ ලෙවල් කරන්න පුළුවන්. ඉතින් තවමත් මේ කතාව නොදන්න දරුවෝ ඉන්නවා. ඒ වගේම නොදන්න දෙමව්පියෝ ඉන්නවා. ඒ අය වෙනුවෙන් තමයි මම අද මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. ඉතින් ඕ ලෙවල් අසමත් උනත් ඔබට පුළුවන් ඒ ලෙවල් කරලා උපාධි සීනිය දක්වා යන්න. ලංකාවේ ඕලෙවල් නොකර ඕලෙවල් අසමත් වූ දරුවන්ගේ විවිධ පාඨමාලා තියෙනවා ඒලෙවල් නොකර ඉදිරියට යාමට. නමුත් වැදගත් වෙන්නේ ඒලෙවල් කරලම උපාධිය දක්වා ගමන් කිරීම. ඉතින් ඒ සඳහා ක්‍රියාත්මක වන පාඨමාලාවන් ගැන සහ ඕලෙවල් සමත් වූ දරුවන්ට ලංකාවේ තියෙන විශේෂ ධාරාවන් මොනවාද කියන එක අපි බලමු. සස්පල විශේෂ සංයෝජන යටතේ හඳුන්වා දී ඇති විශේෂ ධාරා හයක් තියෙනවා. ඒ යටතේ කලා විශේෂ ධාරාව, වාණිජ විශේෂ ධාරාව, ජෛවීය විද්‍යා විශේෂ ධාරාව, භෞතික විද්‍යා විශේෂ ධාරාව, ජෛව පද්ධති තාක්ෂණ වේදේ විශේෂ ධාරාව සහ ඉංජිනේරු තාක්ෂණ වේදේ විශේෂ ධාරාව ක්‍රියාත්මක වෙනවා. මේ එක් එක් විෂයන් යටතේ මොනවද අඩංගු වන විෂයන් කියලා මේ වෙන විට සමත් වූ දරුවා නම් ඉතා හොඳින් දන්නවා ඇති. ඉතින් ඔබ ඉගෙන ගන්නා පාසල අනුව මෙම විෂය ධාරාවන් තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔබ ඉගෙන ගන්න එක C වර්ගයේ පාසලක නම් ඔබට කලා විෂය ධාරාව සහ වාණිජ විෂය ධාරාව පමණයි හදාරීමේ හැකියාව තියෙන්නේ. 1AB ගණයට යටතේ වැටෙන පාසලක් නම් කලා වාණිජ ජෛව විද්‍යා භෞතික විද්‍යා සමහර විට ජෛව පද්ධති තාක්ෂණ වේදය සහ ඉංජිනේරු තාක්ෂණ වේදය කියන විෂයන් 6ම අන්තර්ගත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 1AB පාසලක පළමු 4 කලා වාණිජ ජෛව විද්‍යා භෞතික විද්‍යා කියන විෂය ධාරාවන් 4 ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අපි බලන්නේ දැන් සමත් වුණොත් මේ කියපු විෂය ධාරාවන් 6 ඔබට කළ හැකි වන්නේ. නමුත් එහෙම නොමැති දරුවන් ඔලෙවල් අසමත් වූ පුතන් ඔවුන් මොකද කරන්නේ? ඔවුන්ට තමයි මම මේ කොටස කතා කරන්නේ. ඉතින් ඔවුන් මොකද කරන්නේ කියලා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන 2017 වසරේදී හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කරපු 2017-37 කියන චක්‍රලේඛය අනුව තමයි සටහන් කරලා තියෙන්නේ. ඉතින් මේ චක්‍රලේඛයට අනුව සියලුම දරුවන්ට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ක්‍රියාවලිය යටතේ 1 සිට 13 දක්වා ඕලෙවල් අසමත් උනත් සියලුම දරුවන්ට පාසල් යාමේ හැකියාව හිමි වෙනවා. ඉතින් මෙය නැවත වෙනස් වීමේ හැකියාව තියෙනවා ඉදිරි අවුරුදු වල. නමුත් සංශෝධන එකතු උනත් මෙම 13 වසරක අඛණ්ඩ ක්‍රියාවලියේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අනුව ඔබට තෝරාගත හැකි විෂයන් මොනවද? ඔබ ඒව තෝරාගත යුත්තේ කෙසේද කියන එක මම මේ වීඩියෝ තුලින් කතා කරනවා. ඉතින් මේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහනේ අරමුණු ප්‍රධාන අරමුණු තුනක් තියෙනවා. එකක් තමයි සෑම දරුවෙකුටම 1 සිට 13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබා දීම. ඇදහැලීමකින් තොරව ඔවුන්ගේ විවිධ දුර්වලතා මගින් සිසුන් හැලීමකින් ඇදවැටීමකින් තොරව ඔවුන් 1 සිට 13 දක්වාම අඛණ්ඩ අධ්‍යාපනයේ තහවුරු කිරීමක් මෙයින් සිදු වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපස සාමාන්‍ය පෙළ පෙනී සිටින සියලු සිසුන්ට සමත් අසමත් භාවයේ නොසලකා නැවත පාසල් වලට ඇතුළත් වීම ඉඩ සලසලා දීලා තියෙනවා. ඒ වගේම අනාගත අභියෝග ජයගත හැකි වෘත්තීය අධ්‍යාපනය මේ තුලින් අරමුණු කරලා තියෙනවා. එය තමයි ඉතාම වැදගත්. අපි ඉගෙන ගන්න ඕනේ ජොබ් මාකට් එකට එහෙම නැත්නම් රැකියාව වෙළඳපොළට ගැලපෙන ආකාරයට. ඉතින් රැකියාව වෙළඳපොළට ගැලපෙන ආකාරයේ අධ්‍යාපනය මේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන තුළින් තහවුරු කරලා තියෙනවා. ඉතින් ඔබ මේ කළා කියලා ඔබට කිසිදු අවඩක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබට අනිවාර්යයෙන්ම අනාගත වෘත්තීය ලෝකයේ රැකියාවක් හිමි වෙනවා. ඉතින් මේ අනුව තමයි හත්වන විෂය ධාරාව ලෙස වෘත්තීය විෂය ධාරාව හඳුන්වලා දීලා තියෙන්නේ. වෘත්තීය විෂය ධාරාව ප්‍රධාන සංරචක තුනකින් ක්‍රියාත්මක වෙනවා. පළවෙනි කොටස තමයි පොදු විශේෂේශ්‍රය, ව්‍යවහාරික විශේෂේශ්‍රය, ආයතනික වෘත්තීය පුහුණු
කොටස පොදු විශේෂේශ්‍රයක් තියෙනවා විවහාරික විශේෂේශ්‍රයක් තියෙනවා ආයතනික වෘත්තීය පුහුණු කොටසක් තියෙනවා ඉතින් උසස් පෙළ කිරීමට සිදුවන කාල සීමාව තුළ මේ විශේෂේශ්‍රයන් තුන ආවරණය විය යුතුයි සම්පූර්ණ කාල සීමාව තුළම මේ විෂයන් තුනම ආවරණය වන්නේ නැහැ එක් එක් විෂයට විවිධ කාල පරාසයන් නිශ්චිත කරලා තියෙනවා ලබා දීලා තියෙනවා ඔබ විසින් සම්පූර්ණ කළ යුතු අපි බලමු ඒ කොහොමද කියලා. උතර පොදු විශේෂේශ්‍රය යටතේ ඔබට යොදාගත හැකි විෂයන් සියල්ල ඔබ අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු විෂයන්. පොදු විශේෂේශ්‍රය යටතේ ගණන විෂයන් සියල්ලම ඔබ සියලු දෙනා විසින්ම අනිවාර්යයෙන්ම හැදෑරිය යුතුයි. එයා අනිකුත් කාරණාව තමයි ඒ 12 ශ්‍රේණියේ පළමුණු වාරය තුලදී අවසන් වනවා. ඒ කියන්නේ ඔක්තෝබර් සිට ඊළඟ වසරේ මාර්තු දක්වා වුණ කාල සීමාව තුළ මෙම පොදු විශේෂේශ්‍රයට අයත් සියලුම විෂයන් ආවරණය කර අවසන් වෙනවා. ඒත් පොදු විශේෂේශ්‍රයට කියන්නේ විෂයන් ලෙස මෙන්න මේ විෂයන් ඔබට දැකගත හැකි වෙනවා. ඔබට කිරීමට සිද්ධ වෙනවා. පළමු බස විවහාරික ඉංග්‍රීසි සංනිවේදනය සෞන්දර්ය රස ආස්වාදය සංනිවේදන තාක්ෂණ කුසලතා පුරවැසි භාවයට අදාළ කුසලතා සමාජ යහපැවැත්ම සෞඛ්‍ය හා ජීවන කුසලතා ක්‍රීඩා හා අනිකුත් විෂය සමගාමී ක්‍රියාකාරකම් ඒ වගේම වැදගත් වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන්ද ඔබ මෙම කාල සීමාව තුළදී පළමු වාරය තුළදී අවසන් කළ යුතු වෙනවා ඊළඟ කොටස තමයි දෙවන විශේෂේශ්‍රය ලෙස ගැනෙන්නේ විවහාරික විශේෂේශ්‍රය දොළසෙන ශ්‍රේණියේ දෙවන හා තුන්වන වාර සඳහා පහත විෂයන් අතුරින් විෂය තුනක් සිසුන් විසින් තෝරා ගත යුතුය. මම මේදී ඔබට තෝරා ගැනීමට ලැබෙන විෂය කට්ටලයේ පෙන්වන්නම්. එම විෂය කට්ටලයෙන් විෂයන් තුනක් ඔබ විසින් තෝරා ගත යුතු වෙනවා. එය හැදෑරීම දොළසෙන ශ්‍රේණියේ දෙවන සහ තුන්වන වාරවලදී අවසන් වෙනවා. ඉතින් එක් පාසල් වාරයකදී එක් විෂයකට පැය 100 බැගින් විෂය තුන සඳහා පැය 300ක් වෙන් කළ යුතු වෙනවා. කාලසටහන සැකසීමේදී ඉතින් ඒ වගේම මේ 12 ශ්‍රේණියේදී තෝරාගත් විවහාරික විෂයන් තුනේ එක් විෂයක් පමණ 13 වන ශ්‍රේණියේදී ශිෂ්‍යයා විසින් හැදෑරිය යුතු වෙනවා. 12 ශ්‍රේණියේ දෙවැනි සහ තුන්වැනි වාරයේදී විෂයන් තුනක් ඔබ විසින් තෝරාගෙන හදාරනවා. එම විෂයන් තුනෙන් එකක් පමණ 13 ශ්‍රේණියේදී ඔබ විසින් හැදෑරිය යුතු වෙනවා. මේ අනුව 13 ශ්‍රේණිය අවසානයේ සහතිකයක් පිරිනැමීමකුත් සිද්ධ වෙනවා. ඔබට තෝරාගත හැකි විෂයන් තමයි මේ තියෙන්නේ. ඔබට මේවා කියවගැනීමේ හැකියාව තියෙනවා. විශාල විෂයන් සංඛ්‍යාවක් ඔබට ලබා දීලා තියෙනවා මේ සඳහා. ඔබට අවශ්‍ය ඕනෑම විෂයන් තුනක් මේ තුලින් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ අවසන් කොටස තමයි ආයතනික වෘත්තීය පුහුණුව. ආයතනික වෘත්තීය පුහුණුව පාසල විසින් හඳුන්වා දෙන ආයතනයකදී ඔබ සම්පූර්ණ කළ යුතු වෙනවා. ඉතින් මේ පාසල විසින් හඳුන්වා දෙන ආයතනයක ඔබ විසින් අවසානයේදී මේ 13 වැනි වසර අවසානයේදී පුහුණුව අවසන් කරාට පස්සේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් පවත්වන පරීක්ෂණයක් ඔබට තිබෙනවා. එම පරීක්ෂණයට පෙනී සිටි ආයමත් පසුව NVQ level 4 කියන NVQ 4 වෘත්තීය සහතිකය ඔබට ලැබෙනවා. ඒ අනුව ඔබට හැකියාව ලැබෙනවා වයඹ විශ්වවිද්‍යාලය සහ ජාතික ආධුනිකත්ව මණ්ඩලය හරහා උපාධිය දක්වා ගමන් කිරීමට. NVQ level 4 කියන සහතිකයත් සමග ඔබට වයඹ විශ්වවිද්‍යාලය සහ ජාතික ආධුනිකත්ව මණ්ඩලය හරහා උපාධිය දක්වා ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ NVQ level 4 කියන සුදුසුකම අපස උසස් පෙළ හා සමකර සැලකන මේ 13 වසර අඛණ්ඩ අධ්‍යාපන ක්‍රියාවලියත් සමග. ඉතින් ඔබ සියලු දෙනාටම O-level සමත් උනත් අසමත් උනත් කිසිම සැකයක් තබා ගත යුතු නැහැ. ඔබට උපාධියක් දක්වා ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. සියලුම දූ පුතුන්ට මේ තාම වැදගත් වෙන ඇතැයි මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි ඔබ නැවත O-level විභාගයට පෙනී සිටිනවා නම් ඔබ යම් විෂයකින් අසමත් වූවා නම් ඔබ නැවත
ඕලෙවල් විභාගයට අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටිනවා නම් ඔබට පාඩම් කරන්නේ කොහොමද ඒකට තියෙන ක්‍රම මොනවද කියලා දැන ගැනීමට අවශ්‍ය වේ. ඒ සඳහා මගේ තවත් වීඩියෝවක් තියෙනවා එයත් නරඹලා ඒ අදාළ කාරණා එකතු කරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න ලෙස මම ඉල්ලා හිටිනවා. ඉතින් ඔබ යම් දෙයක් මේ තුලින් ලබා ගත්තා නම් ඒ තමයි මම අද වීඩියෝවෙන් බලාපොරොත්තු වුණේ.